ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 අතරට යන්න නම් දැන් නෙදර්ලන්තයේ පරාද කරන එක ප්‍රමාණවත්. ඒ දේ කරන්න පුළුවන් වෙයිද? නෙදර්ලන්තයේ මේ වතාවෙත් සෙල්ලම් කරන විදිය බලද්දී කලින් වතාවල් වලට වඩා යම් මට්ටමක ඉන්නවා වගේ තමයි පේන්නේ. T20 තරගවල මේ කණ්ඩායම් දෙක හමු වෙලා තියෙන අවස්ථා දෙකකදී විතරයි. මේ අවස්ථා දෙකේදීම නෙදර්ලන්ත කණ්ඩායම විනාශ කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙලා තියෙනවා. 2014 ලෝක කුසලාන තරගාවලියේදී තමයි කණ්ඩායම් දෙක මුලින් හමුවන්නේ. ඒ හමුවේදී තරගයේ කඩලු 9කින් ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. තරගයේ කාසිවාසිය දෙනපු ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන්න කියලා නෙදර්ලන්තයට ආරාධනා කරනවා. නෙදර්ලන්තයේ ලබා ගන්න ලකුණු 39ක් විතරයි. වැඩිම ලකුණු ලාභය බවට පත් වෙන ටොම් කූපර් ලකුණු 16ක් ලබා ගනිද්දී අනෙක් කිසිම ප්‍රතිකරුවෙක් ලකුණු 10 සීමාවටවත් එන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් වැඩපෙන්නන ඇන්ජලෝ මැතිව්ස් කඩලු 3කුත්, අජන්ත මෙන්දිස් කඩලු 3කුත් දවා ගනිද්දී ලසිත් මාලිංග කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 40ක ඉලක්කය හඹා යන්න ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නේ පන්දු ආර 5යි. කුසල් ලකුණු 14ක් ලබා ගනිද්දී දිල්ෂාන් නදවි ලකුණු 12ක් ලබා ගන්න සමත් වෙනවා. ඉන්පසු ශ්‍රී ලංකාව නෙදර්ලන්තය හමුවන්නේ 2021 ලෝක කුසලාන තරගාවලියේදී. මේ තරගාවලියේ සෙල්ලම් කළ තරගයත් වැඩි විලා යන්නේ නැතුව අවසන් වෙනවා. කාසිවාසිය දින ශ්‍රී ලංකාව ඒ තරගයේ මුලින් පන්දුවට පහර දෙන්න නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කරනවා. නෙදර්ලන්තයේ ලබා ගන්නේ ලකුණු 44ක් විතරයි. වැඩිම ලකුණු ලාභය බවට පත් වෙන කොලින් ඇකර්මන් ලකුණු 11ක් ලබා ගනිද්දී අනෙක් ප්‍රතිකරුවෝ ලකුණු 10 සීමාවට එන්නේ නැහැ. පන්දුවෙන් වැඩපෙන්න ලහිර් කුමාර කඩලු 3කුත්, වනිදු කඩලු 3කුත් දවා ගනිද්දී තීක්ෂණ කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා. තරගයේ ජයග්‍රහණය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබන්නේ පන්දු ආර 7කදී කඩලු 2ක් අහිමි කරගෙන. තරගයේ වැඩිම ලකුණු ලාභය බවට පත් වෙන කුසල් ජනිත් ලකුණු 33ක් ලබා ගනිද්දී තරගයේ වීරයා බවට පත් වෙන්න සමත් වෙන්නේ ලහිර් කුමාර. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයේ ඉස්සරහා වැඩ පෙන්නලා තියෙන්නේ. මේ තත්ත්වය එක්ක මේ වතාවේ වැස්සේ නැතොත් අපිට නෙදර්ලන්තයේ ඒ තරම් අමාරු වෙන එකක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.